අද අපි කතා කරන්නේ ලිංගික ගැටලු විශේෂයෙන් දරුවන්ගේ පාසල් දරුවන් මුහුණ දෙන ලිංගික විවිධ ගැටලු තියෙනවා. ඒ පිළිබඳව විශේෂයෙන් දරුවන් බොහෝ වෙලාවට කතා කරන්නේ නැහැ. දෙමෝපියොත් ඒ පිළිබඳව සමන් දෙන්නේ හෝ ප්‍රකාශ කරන්නේ අදහස් ප්‍රකාශ කරන්නේ දරුවන්ක ඒ වගේ කතා කිරීමට පොඩි කුතුහලයක් සැකයක් බයක් තියෙනවා. ඊගාට බොහෝ ගුරුවරු විෂය මාලාවේදී යම් යම් කොටස් තියෙනවා. ඒවා බොහෝ වෙලාවට දරුවන්ක මොන තරම් කොයි ප්‍රමාණයෙන් කතා කරනවද කොහොමද කතා කරන්න පිළිබඳව බොහෝ ගැටලු ගුරුවරුත් ඉදිරිපත් කරනවා. ඒකයි උපදේශනයේදී මේ වගේ ප්‍රශ්න හරියට එනවා. ඒකයි මට හිතුණා මේ පිළිබඳව කතා කරන්න ඕන කියන එක. මම විවිධ උදාහරණම කියන්නම් මගේ ළඟට ආපු කීපයක්. එක දරුවෙක්. එතකොට එයා හතේ පන්තියේ එයා මේ ස්වයං වින්දනයේ යෙදිලා. එතකොට ගෙදදී එහෙම වෙදිලා. එතකොට පන්තියේ ගොඩාක් මිත්‍යා විශ්වාස මේ පිළිබඳව තියෙනවා. මේ පිරිමි ළමයා ස්වයං වින්දනයේ යෙදුණාන් පස්සේ මේ එක දවසක් පන්තියේ යාළුවෝ අහලා ඔබ මෙහෙම කරනව නේද කියලා. එතකොට මේ දරුවා එහෙම අත්හදා බැලීම් කරලා තිනවා කීප සැරයක්. ඒකෙන් සතුටකුත් විඳලා තිනවා. නව යෞවනීය දරුවේ. එතකොට දරුවා ගැස්සිලා තිනවා. එතකොට අහන්න කොහොමද ඔයා දැන් යාළුවෙන් අහනවා කොහොමද එහෙම කියන්නේ මං එහෙම කරලා නැහැ. එතකොට මේ බලවන් මේ පපුව දිහා පේනවනේ එහෙම කියලා. ඉතින් ඒ හරිම මිත්‍යා විශ්වාසයක්. එතකොට මේ මෙයා ඊට පස්සේ මේ දරුවා බලනවා මෙයාට ගැටලුවක් තියෙනවා සැකයක් තියෙනවා දැන් මේක අනිත් අය දනේ මම මේ වැරදි වැඩක් කරලා තියෙන්නේ අන්න ඒ වගේ සිතුවිලි ගොඩක් එනවා ඊට පස්සේ එයා මේ ගෙදෙද්දි නාන්න ගියත් උඩ ෂර්ට් එක ගලවන්නේ නැහැ ඉතින් මේ ලොකු ගැටලුවලට ලොකු එයා මානසිකව මේ දරුවා ලොකු පීඩනයකටපත් වෙනවා ඊට පස්සේ මෙයාගේ අධ්‍යාපන වැඩ අඩාල වෙනවා ගොඩාක් ගැටලුවලට මුහුණ දෙනවා මෙයා හිතන්න ගන්නවා මේ தත්ත්වය මෙයාට මේ අවශ්‍යතාවය තියෙනවා අවශ්‍යතාවය තියෙනවා එතකොට මෙයා දෙලොවක් අතර අතරමං වෙනවා ඉතින් ඒකයි බලන්න කොච්චර මේ දැන් මේ දරුවා මේක අහන්නත් බෑ අම්මලෑන් ඉතින් ලොකුවට වේදනාවට මේ ළමයා විඳිනවා ඊට පස්සේ කාලයක් යනකොට දැන් මෙයාට පීඩනේ දරා ගන්නම වැටුණේන් පස්සේ මෙයා ඊට පස්සේ පත්‍ර බලනවා පොත්පත් බලනවා එක එක ඒවා මේ හතේ ළමයා මේක බලනවා මං කරපු වැඩේ වැරදිද හරිද කියන එක ඊට පස්සේ මේ සිද්ධියක් වෙනවා මේ සිද්ධිය හරිම වැදගත්ින්ද මං කියන්නම් මෙයා හිතනවා දැන් කරන්නම දෙයක් නැහැ ලොකු පීඩනය මෙයා ඉන්නේ මේ ළමයා මෙයා හිතනවා අම්මගෙන් අහන්න මේ පිළිබඳව ඉතින් මෙයා විවිධ හිතනවා මං අම්මට මේක අහන්න ඕන මොකද අන්තිමේදී මොනවා කිව්වත් ළමයිට ඉන්නේ අම්මා තමයි මොකක් හරි වුණාම ඉතින් අම්මලා හරීම පරිස්සමෙන් ළමයික ගණදෙනු කරන්න ඕන මේ දරුවා අහනවා අම්මගෙන් අම්මේ මෙයා ඇඟිල්ල බිම හාරහාර වෙලාව බලලා අම්මෙන් ආන අම්මේ පන්තියේ යාළුවෙක් කියලා මේ මෙහෙම කියලා එයා කියනවා එයා ලිංගිකව මෙහෙම කියලා එතකොට අම්මා එක පාට අනිත් පැත්ත හැරිලා කලබල වෙලා කවුද යාළුවා ඔය වගේ යාළුවෙක් ආශ්‍රය කරනවද කියලා ප්‍රශ්න 100ක් විතර අම්මා අහන්න ගන්නවා අරක සිද්ධිය අහන්නේවත් නැහැ අම්මා ළමයාට කඩාගෙන පයින් ඔය වගේ යාළුවා ආශ්‍රය ගන්න එපා මහ පෞකාර වැඩ අරව මේව කියලා ඊට පස්සේ මේ ළමයා දෙලොවක් අතර මං එනවා ගිනියම් වෙන මේ ළමයා දැඩි අවුල් වෙනවා මෙයාගේ සිද්ධිය මෙයා යාළුවෙක් විදිහට කියන්නේ කි අම්මා ගොඩාක් ඒක දරුණු විදිහට ගන්නවා එතකොට මෙයා ඊට පස්සේ ගොඩාක් එයාගේ වැඩ අඩාල වෙනවා අධ්‍යාපනය ඇන හිටිනවා ගොඩාක් ප්‍රශ්න මතුවෙනවා මේ දරුවට මේ දරුවා ඊට පස්සේ මගේ ළඟට එනකොට තරුණයෙක් වෙලා එතකොට මෙයා තරුණයෙක් වෙලා මෙයා මේ ගෙදර කාමරේ හතර පැත්තේ එයාගේ ආගමික නායකයව හතර පැත්තේ ඉන්නවා එයා ඒකට වඳිනවා කාමරෙන් එළියට එන්නේ නැහැ එතකොට අම්මා මෙයා කවුන්සලින්ට අහම කිව්වා මේ පව් සමා කරගන්න වදින්නේ කියලා ඒ කියන්නේ යටිහිතේ කාවැදිලා මොන පව්කාරයේද කියන වචනේ අම්මා කියපු ඉතින් බලන්න මේ පොඩි වචනයක් ඉඳා මේ ළමා මනස කොච්චරනම් බිඳිලාද විනාශ වෙලාද ඉතින් අපි ගත්තොත් එහෙම ළමයි විවිධ අත්හදා ලිංගික අත්හදා බැලීම් කරනවා ඒගොල්ල නව යෞවනයේ කියන්නේ නව යෞවන වයසේදී ඒගොල්ලන්ට ලිංගිකත්වයේ ආදරයේ විවිධ සංකල්ප එනවා ඒගොල්ලන්ට ඒක නව තමයි එයාට ගැටලුවක් විදිහට තියෙන්නේ ඒකයි ස්වයං වින්දනයේ කියන එකේ ළමයි නිරත වෙනවා අපි දරුවන්ට නිවැරදි දේ විද්‍යාත්මක දේ තමයි කියා දෙන්න ඕන පාසලේදී ගෙදෙද්දී
එතකොට ඒවා අපිට මේ දරුවන් එක අපිට කතා කරන සීමාවල් තියෙන අපිට කතා කරත හැකි අපිට සිද්ධි ගියත හැකි පුජ්‍යලයාගේ කියන්නේ විද්‍යාත්මක මේ කරුණු ගැන කියන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් තමයි මේ දරුවට අනාගතයේදී ඒව පිළිබඳව වඩා නිවැරදි විදිහට හිතන්න පුළුවන්. ඉතින් මම ඒ දරුවෙන් අහුවා ඔයා ඔය කියන දැන් පෞකාරයේ කියන එක එහෙම දෙයක් තියෙනවද කියලා. එයා නෑ එයාට හොඳටම අවබෝධය තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. බොහෝ එහෙම සොයන් වින්දනේ දෙනවා. ඒක ගැටලුවක් නෑ කියලා. නමුත් එදා යටිහිතේ කාවැදිච්ච එක යන්නේ නැති එක තියෙන්නේ. එතකොට අද එයා දන්නවා එහෙම සොයන් වින්දනේ බොහෝ අය දෙනවා. ඒකේ ගැටලුවක් නෑ. මේ එහෙම කියන එක. නමුත් එහෙම ගොඩාක් අපි බැලුවෙන් පස්සේ තියෙනවා. විශේෂයෙන් නව යෞවනයේදී පිරිමි ළමයි ගැහැණු ළමයිගෙත් එහෙමයි. ඔසප් වීම වගේ සිද්ධියක් ගත්තොත් එහෙම ඒ කාලේදී මුලින් කාලේ හරිම අක්‍රමවත්. ළමයි පුදුමාකාර පීඩාවට පත් වෙනවා ගැහැණු ළමයි. ඉතින් ඒක හරිම මේ අභාග්‍ය සම්පන්න තත්ත්වයක්. මේ පිළිබඳව ඒගොල්ලන්ට ලොකු අවබෝධයක් නැහැ. විශේෂයෙන් දෙමව්පියෝ නිවැරදි විදිහට දරුවාට පැහැදිලි කරලා නැහැ. පැහැදිලි උපදේශනයක් දරුවට ලැබෙන්නේ නැහැ. ඒ ඒකම ඒගොල්ලන්ට විවිධ ගැටලු අක්‍රමවත් මුලින් විවිධ දේවල් අපි ගත්තොත් එහෙම 10 දෙනෙක් 5 දෙනෙකුම ඒ ගැටලු තියෙනවා ගෑන් ළමයිගේ. ඒතකොට ඒගොල්ලෝ ඒක අධ්‍යාපනයේදී ලොකු ඒක ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මේව බොහෝ වෙලාවට මේ පෙරදිග අපි වගේ රටවල වැඩි. බටහිර රටවල මම ඒ වගේ තත්ත්වයන් එච්චර දැකලා නැහැ. ඒගොල්ලෝ ඍජුව කතා කරනවා, ඒගොල්ලන්ගේ අදහස් කියනවා, ප්‍රශ්නෙට මුහුණ දෙනවා, විසඳුම් හොයා ගන්නවා, ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි මේ ඒ අතරදී අපේ දරුවෝ බොහෝ වෙලාවට සංස්කෘතික සාධකත් එක්ක වෙන්නේ නැති මේක. නමුත් ඒගොල්ලෝ පීඩාකාරී තත්ත්වයන්ට පත් වෙනවා. මේ තත්ත්වෙන් දරුවෝ මුදා ගන්න ඕනේ. මේ ගැන හොඳ වැඩසටහනක් අපිට මේ තියෙන්න ඕන. දරුවන්ක හොඳ සංවාදයක්. විශේෂයෙන් දරුවනි දෙමව්පියනි ඉස්කෝලේ ඉන්නවා කවුන්සලින් ටීචර් කෙනෙක්. අපි ගත්තාම ලංකාවේ ගොඩක් ඉස්කෝල් ඉන්නවා. ඒ අය ගොඩාක් වෙලාවට වෘත්තීය පුහුණුව තියෙනවා. බොහෝ වෙලාවට විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය නැත්නම් අධ්‍යාපන අමාත්‍යංශයේ හොඳ පුහුණුවක් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට යොමු වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට පෞද්ගලිකව කිව්වහම ඒගොල්ලේ බොහෝ වෙලාවට පෞද්ගලිකත්වයේ රහස්‍යභාවය ඒගොල්ලෝ සුරක්ෂිත කරනවා. ඒගොල්ලන්ට ඒ ස්කිල් එක ලැබිලා තියෙන්නේ. ඉතින් ඒකයි අපි මේ ඒ අයගේ සහාය ගන්න ඕන. ඒ අය ලොකු මේ අද උපදේශනය සඳහා ලොකු අවස්ථා දීලා තියෙන්නේ. ඒ පිළිබඳව ලොකු රජයේ වියදමක් කරන්නේ මේ දරුවන්ගේ දරුවන් වඩා නිවැරදි විදිහට පාසලේදී අධ්‍යාපනයේදී අවශ්‍ය ආධාරක අනිත් සේවා ලබා ගන්න. උපදේශනය නැතුව අධ්‍යාපනය යන්න බෑ. අධ්‍යාපන උපදේශනය කියන්නේ එකේම කොටස් දෙකක් වගේ. ජීවිතයේ තීරණාත්මක හැම අවස්ථාවකම දරුවන්ට උපදේශනය අවශ්‍යයි. උපදේශන කුසලතා අවශ්‍යයි. උපදේශන මඟ පෙන්වීම අවශ්‍යයි. එහෙම වුණොත් තමයි මේ ලිංගිකත්වය විවිධ ලිංගික දේවල් ලිංගික ළමයාගේ හිතේ තියෙන ව්‍යාකූලතා නිරවුල් කරගන්න පුළුවන්. වඩා නිවැරදිව විද්‍යාත්මකව ඒ පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන්. ඒ පිළිබඳව දරුවන්ගේ සිත් අවදි කරන්න ඕන. ඒ පිළිබඳව පාසල මේ දරුවන්ව තේරුම් අරගෙන දරුවන්ගේ සිතුම් පැතුම් හැඟීම් තේරුම් අරගෙන ක්‍රියා කරන්න ඕනේ. බොහෝ වෙලාවට ළමයිට හානි කරන තත්ත්වයන් පාසලේ තියෙනවා. අපි තවත් දවසක ඒ පිළිබඳව කතා කරමු. මේ ආදරය ලිංගිකත්වය මේ වගේ හින්දා පාසලේ සිදුවෙන තවත් පැත්තක දේවල් පිළිබඳව අපි තවත් දිනක කතා කරමු.